වස්තු බද්ධ කියලා එකක් ගේන්න යනවා. මොකද්ද කරන්නේ? අපේ ගෙදර පර්චස් එක බලලා, අපේ ගෙදර වර්ගාඩි ගන්න බලලා, අපේ බැංකු ගිණුමේ කීයක් තියෙනවද බලලා තව බද්දක් ගහන්න යනවා අපේ රනිල් මහත්තයා. අම්මලා තාත්තලගෙන් හම්බු වෙච්ච කනකර ටිකට, අම්මලා තාත්තලගෙන් හම්බු වෙච්ච දේපල ටිකට වෙනම ගණන් හැදිල්ලක් කරලා ඒකට රනිල් මහත්තයා බද්දක් ගහන්න යනවා. ඉතින් මෙයාව තව අවුරුදු පහකට ගේන්නේ බදු කන්නද අපි? බදු කන්නද? මෙයාගේ කතාව පුළුවන් ශ්‍රී ලංකා. කවුද මෙයා පුළුවන් කරලා තියන්නේ? ටිරා නලස් එක්ක ඊ වීසා වංචාව කරලා මාසෙකමාරක් ඇතුළත කෝටි 320ක් හොරකම් කළා. අපි තමයි උසාවියට ගිහිල්ලා ඒක නවත්තුවේ. ඒ වගේම අද ඊ පාස්පෝර්ට් වංචාව හරහා රටේ පාස්පෝර්ට් නැහැ. අන්න පුළුවන් ශ්‍රී ලංකා කට්ටිය. පිටරටින් විදුලි වාහන ගේන්න දීලා විගාමික ශ්‍රමිකයන්ට ප්‍රකෝටි ගානක ධනය කොල්ල කෑවා. ඒ වාර්තා ඉස්සරහට එනවා විගණකාධිපතිගේ. සෑම පිටරට යන විගණක අපේ ශ්‍රමිකයෙක්ගෙන්ම ඩොලර් 100ක් කෙලින විශේෂ කැබිනට් පත්‍රිකාවක් රනිල් අනුමත කළා තියෙනවා. අන්න පුළුවන් ශ්‍රී ලංකා කට්ටිය. බාර් පර්මිට් දුන්නා, අලුත් කැසිනෝ පර්මිට් දෙකක් දුන්නා, සුරාබදු වලින් වංචා කරපු තක්කඩින් ඇලෝසියස් ලව රැක්කේ රනිල්. අපිට කිරිපිටි වලට, සීනි වලට හැම දෙයකටම බදු ගහන ගමන් මත්පැන් චාලාරංකාරින්ගේ බදු අය කරන්නේ නැතුව හිටියේ රනිල්. අන්න යාගේ පුළුවන් ශ්‍රී ලංකා කට්ටිය. අපි තමයි නැති බැරි ශ්‍රී ලංකාව. එනිසා පුළුවන් ශ්‍රී ලංකා එකේ තක්කඩි රළගේ අහිමි කරපු බදු නැවත අරගෙන නැති බැරි ශ්‍රී ලංකාව නැගිට්ටවලා පුළුවන් ශ්‍රී ලංකාව කරන්නේ සජිත් ප්‍රේමදාසගේ දුරකථනය ජයග්‍රහණය කළා කියලා අපි කියන්න ඕනේ මිත්‍රවරුනි.